ஐபோன் கேள அதாவது ஹெமோவம் ஹெலோ ஃபின்லேண்ட் யூடியூப் சேனலுக்கு ஆதரவும் பிள்ளைகானா அந்த கதாக்கின மாத்திருக்காவா தொகுலாம் தான் தாம்டேனுக்கு தக்காம தானவா மேக்கமா கலிங் கதாக்கிறான் நே கேள ஹிதாகின ஹிட்டு போ மாத்திருக்காவா ஹெபை மங் ஹித்துவா மட தேருனா கொடு தினிக்கு மே பிரஷ்னதி ஸ்ட்ரகிள் கரணவா சா මං කිව්ව නිසා ඔගලන්ට මේක තනුවෙන් ඒ ටු විසෙට් කරගන්න විදිහ මං කියලා දෙනා කියලා මේකටත් යම්කිසි අදහසක් දෙන්න ඕනි කියලා මම හිතුවා ඉතින් මුලින්ම මතක් කරනවා මම මේ සම්බන්ධයෙන් ඔගලන්ට ඇඩ්වයිස් කරන්න ප්‍රොෆෙෂනල් කෙනෙක් නෙමෙයි මේ ඔක්කොම ඩීටේල්ස් මං කියන ඩීටේල්ස් මම සහ වීසා සක්සස් වෙච්ච කීප දෙනෙක්ගෙන් ඒගොල්ලන් පාවිච්චි කරපු ෆන්ඩ්ස් පෙන්නපු මෙතඩ්ස් විදිහට පාවිච්චි කරපු දේවල් වලින් අරගත්ත විස්තර වලින් තමයි ඔගලන්ට කියන්නේ. ඉතින් ආදරෙන් ඉල්ලනවා ඔගලන් මේ ඩොකියුමන්ට්ස් හදාගනිද්දි මේකෙන් අදහසක් විතරක් අරගෙන ඔයාගේ ලෝය හරි ඒ ඩොකියුමන්ට්ස් කරන කෙනා එක්ක කතා කරලා මේ ඩොකියුමන්ට්ස් අරේන්ජ් කරගන්න. හරි. දැන් මේ ෆන්ඩ්ස් පෙන්නනවා කියවහම ගොඩ දෙනෙක් ටිකක් ලොකුවට ඔලුවට ගන්න ටොපික් එකක් තමයි ෆන්ඩ්ස් කියන එක. ඇත්තටම ෆින්ලන්ඩ් වල වීසාකේදී ටිකක් තදට බලන්නේ මේ ෆන්ඩ්ස් කොහොමද ආවේ කියන කාරණාව කියලා මටත් දැනගන්න ලැබුණා. ඉතින් මේක ගොඩක් වෙලාවට අපි හරියටම කරගන්න ඕනේ. ඉතින් හැබැයි දැන් අපි හිතුවට මේකේ ලොකු ඩොකියුමෙන්ට්ස් ප්‍රමාණයක් අපි ලෑස්ති කරගන්න ඕනේ කියලා එහෙම නැහැ. අත්‍යවශ්‍ය හරිම ඩොකියුමෙන්ට්ස් ටික විතරක් හරියට හදාගත්තනම් ඒක වීසා ඔෆිසටත් ලේසි සහ අපිටත් ලේසි. ඉතින් ඔයාගේ ඩොකියුමෙන්ට්ස් අනවශ්‍ය ඩොකියුමෙන්ට්ස් ඕන් ඩොකියුමෙන්ට්ස් ඔක්කොම දාලා ඔයා ලොකු ෆයිල් එකක් කරලා ඔයාගේ ඩොකියුමෙන්ට්ස් වීසා ඔෆිසට දානවා කියන්නේ එතනදී එයාට ඒකින් එක බලන්න යන කාලෙත් වැඩි සහ ඒක පොඩ්ඩක් ඕන කෙනෙක්ට ඒක අනවශ්‍ය දේවල් දැම්මහම කරදරයක් නෙවෙයි. ඒක නිසා අත්‍යවශ්‍ය හරිම ඩොකියුමෙන්ට්ස් ටික විතරක් හදාගන්න. හරි. එතකොට ෆන්ඩ්ස් පෙන්නන මෙතඩ්ස් දැන් අපි දන්න තරමින් කීපයක් තියෙනවනේ. එක එක්කෙනා එක එක විදිහට පෙන්නනවා. පළවෙනි එක මේක තමන්ගේ සල්ලි වෙන්න පුළුවන්. කියන්නේ තමන් කාලයක් ඉතුරු කරගත්ත වාහනයක් විකුණලා ඉඩමක් විකුණලා කොහොම හරි මේක තමන්ගෙම සල්ලි වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ ස්පවුස්ගේ ඒ කියන්නේ ඔයාගේ හස්බන්ඩ්ගේ හරි වයිෆ්ගේ හරි වාහනයක් විකුණලා ආයිටමක් විකුණලා හරි එයාගේ සැලරි සේවිංස් වලින් හරි ගත් ලැබුණු සල්ලි වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔයාගේ දෙමව්පියන්ගේ සල්ලි වෙන්න පුළුවන්. එතකොට දෙමව්පියන් කියවහම තමන්ගේ දෙමව්පියන් කියන්නේ ස්ටුඩෙන්ට්ගේ දෙමව්පියන් සහ ඔයාට ස්පවුස් කෙනෙක් ඉන්නවා නම් බැඳලා නම් ඒ බැඳපු කෙනාගේ දෙමව්පියන්වත් මේකට අයත්. එතකොට ඒ හතර දෙනාකින් කෙනෙක්ගේ දේපලක් විකුණලා හරි එයාගේ ETF EPF සල්ලි හරි එයා කාලයක් ඉතුරු කරපු සල්ලි හරි ඔය මොන විදිහකින් හරි අම්මා තාත්තගේ සල්ලි පෙන්නනවා වෙන්න පුළුවන්. ඊළඟ එක තමයි තර්ඩ් පාටි ඔප්ෂන් එක. ඒ කියන්නේ ඔය මොනම විදිහකින්වත් අපිට මේ සල්ලි හොයා ගන්න බැරි නම් ඊළඟට තියෙන ඔප්ෂන් එක ඒ විදිහට ස්පොන්සර් කරන අය කියන්නේ මේ සල්ලි අපිට දීලා ඒ වෙනුවෙන් ඒගොල්ලෝ ගාණක් ආය කරලා ඒක බිස්නස් එකක් විදිහට කරන අය ඉන්නවා. ඉතින් එහෙම අයගෙනුත් අපි සල්ලි අරගෙන පෙන්නනවා. ඉතින් තර්ඩ් පාටි ඔප්ෂන් එක ගන්න කෙනෙක්ට මට තව දෙයක් කියන්න ඕනේ. මේක දැනුවත්ව කරනවා හෝ මේක ගැන දන්නේ නැතිම කෙනෙක් වෙන්නත් පුළුවන්. ඒක නිසා මම මේ ටික කියන්නේ. තර්ඩ් පාටි පෙන්නනවා නම් ඔයා ගන්න සල්ලි ප්‍රමාණයට අට මාසෙට 100 ගාණක් ගෙවන්න වෙනවා. එතකොට මෙතනදී පළවෙනි දේ තමයි ඔයාට තර්ඩ් පාටි කරන කෙනා සල්ලි දෙන්නේ FD එකකින් නම් ඒක ගැන පොඩ්ඩක් බලන්න. මොකද ෆින්ලන්ඩ් වලට FD එකකින් අපිට සල්ලි පෙන්වන්න බෑ. ඒක ඔයාගේ සේවිංස් account එකේ තියෙන්න ඕනි. අනිත් එක එයා කියනවා නම් ඔයාට ඒ වෙනුවෙන්ම එයා කියන බැංක එක අලුතෙන් account එකක් open කරන්න කියලා. එතනත් පොඩි ගැටලුවක් තියෙනවා. ඊළඟ කාරණාව තමයි මේක දැන් ෆින්ලන්ඩ් වීසා ප්‍රොසෙස් එක ටිකක් දිගයි. ඉතින් එතකොට සමහර වෙලාවරි දැන් මේ කාලේ සමහර අය ඉන්නවා මාස
දෙක දෙකහමාර කිව් එකේ ඉන්නවා අපොයින්ට්මන්ට් එකක් ගන්න බැරුව. ඉතින් එතකොට ඔයාට සිද්ධ වෙනවා මේ ෂෝ මනි වලට මාසෙන් මාසෙට ගෙවන්න ඕනි ඉන්ට්‍රස්ට් එක ගෙව ගිවා මේක ඔයාගේ account එකේ තියාගෙන ඉන්න. ඉතින් එතනත් යම්කිසි මුදලක් වාට වැඩිපුර තියාගන්න වෙනවා කියන එකත් මේකෙදි පොඩ්ඩක් ඔළුවේ තියාගන්න ඕනි. හරි, ඔය ක්‍රම කීපයෙන් අපි සල්ලි පෙන්නනවා. ඊට පස්සේ මෙතනදී මතක තියාගන්න ඕනි වැදගත් කරුණු ටිකක් තියෙනවා. පළවෙනිම දේ තමයි ඔයාගේ මේ පෙන්නන සල්ලි ඔයාගේ සේවිංස් account එක තියෙන්න ඕනි. ඒ කියන්නේ ඔයා මේ මොන ක්‍රමෙන් ඔයාගේ අම්මා තාත්තගේ සල්ලි, එතකොට ඔයාගේ ස්පවුස්ගේ සල්ලි, එතකොට ඔයාගේ තර්ඩ් පාටි එකකින් ගන්න සල්ලි, ඔය මොන විදිහෙන් ඔයා සල්ලි ගත්තත් ඒ සල්ලි අනිවාර්යෙන් ඔයාගේ සේවිංස් account එකේ තියෙන්න ඕනි. FD නෙමෙයි, සේවිංස් account එකේ තියෙන්න ඕනි. ඊට පස්සේ මෙතනදී සේවිංස් account එක කිව්වහම දැන් මේ purpose එකින්ම ඔයා බැංක් account එකක් open කරන්න එපා. මේක කොහෙවත් mention කරලා නැහැ. නමුත් මම කියන්නේ ඒගොල්ලන්ගේ වෙබ්සයිට් වල මේක ඔෆිෂියලි mention කරලා නැහැ. නමුත් මම මේ ඔයගලන්ට plus point එකක් කියන්නේ. ඔයා දැන් අලුතෙන්ම account එකක් open කරලා ඒකට සල්ලි දාන්න යන්න එපා කොයි වෙලාවකවත්. ඔයාගේ තියෙන පරණ, ඒ කියන්නේ ඔයාගේ transaction which account එකකට මේ සල්ලි දාගන්න. එතකොට මෙතනදී ගොඩක් හොඳයි ඔයාට සහ ඔයාගේ spouse දෙන්නට joint account එක සල්ලි පෙන්වන්න පුළුවන් නම්, ඒ කියන්නේ බබාගේ, බබාලා ඉන්නවා නම් බබාගේ, ඔයාගේ spouse ගේ ඔක්කොම සම්පූර්ණ මුදල joint account එක පෙන්වනවා නම් මේක වඩාත් ලේසි. එතකොට මෙතනදීත් ඔයාලට දැනට joint account එකක් නැත්නම් කොයිම වෙලාවකවත් අලුතෙන් joint account එකක් open කරන්න යන්න එපා. ගොඩක් වෙලාවට banks වල තමුන්ට තියෙන සාමාන්‍ය savings account එකකට තමන්ගේ husband හරි wife හරි join කරගන්න පුළුවන් option එක දීලා තියෙනවා. එහෙම නැති banks හරිම අඩුයි. මට දැනගන්න ලැබුණා HSBC එකේ එක කරන්න කෙනෙක්ට බෑ කිව්වා කියලා, මන් දන්නේ හරියටම. නමුත් ගොඩක් බැංක් වලින් මේ ඔප්ෂන් එක දෙනවා. ඉතින් එහෙම කරලා තියෙන පරණ account එකට join කරගන්න. පරණ කියන්නේ මේ අවුරුදු 10-15 පරණ වෙන්න අවශ්‍ය නැහැ. අඩුම තරමේ අවුරුද්දක්වත් පරණ account එක මේක පෙන්වන්න බලන්න. Transactions උන account එක. ඒතර ඊළඟ කාරණාව තමයි ඒ account එකේ loan එකක් මොකක් හරි ඔයාගේ salary එකකින් කැපෙනවා නම් ඒකේ සල්ලි පෙන්වන්න යන්නත් එපා. ඊළඟ දේ තමයි මොනවා හරි කියන්නේ ඔයා loans හිර වෙලා හරි ගෙවන්න නැතුව ඉඳලා හරි එහෙම තියෙනවනේ ඒ banks වලත් සල්ලි පෙන්වන්න යන්න එපා. transactions තියෙන, ඒ කියන්නේ ඔයා ටිකක් කල් පාවිච්චි කරපු transactions කිව්වහම නිකන් වරදවා තේරුම් ගන්න එපා. මහ ලොකු ගණන් වලින් සල්ලි හැට මෙහාට ගිහින් තියනවා කියන එක නෙමෙයි මම මෙතන අදහස් කරන්නේ. මොනවා හරි ඔයා මේ account එක පාවිච්චි කරා කියන එකට මේක මේ අතහැරලා දාලා තියෙන නිකං account එකක් නෙමෙයි. මේක සාමාන්‍යයෙන් ඔයා ඔයාගේ day to day life එකේ පාවිච්චි කරන account එකක් කියලා පෙන්වන්න evidence එකක් තිබුණා නම් ඇති. මොකද අපි statements දෙනවනේ මාස 3ක් හරි 6ක් හරි. ඉතින් එතකොට transactions තියෙනවා නම් හොඳයි. ඊට පස්සේ මෙතනදී ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නයක් තමයි මේ සල්ලි පරණ වෙන්න ඕනේද කියලා. දැන් මම කියවනේ අපි බැක් ඩේට් කරලා දෙනවා කියලා ස්ටේට්මන්ට්ස් මාස 6ක් පරණ ස්ටේට්මන්ට්ස් දෙනවා කියලා. එතකොට ඒ මාස 6ේම මේ සල්ලි මේ account එකේ තිබිලා තියෙන්න ඕනේද කියලා ගොඩක් අය අහනවා. එහෙම අවශ්‍ය නැහැ. ඔයා වීසා ඉන්ටර්විව් එකට යන්න සතියකට කලින් හරි ඔයාගේ account එකට සල්ලි වැටුණාට ප්‍රශ්නයක් නැහැ. නමුත් මේ සල්ලි ඔයාගේ account එකට ආවේ කොහොමද කියන එක 100% ක්ලියර්ලි තියෙන්න ඕනේ. සල්ලි පරණ වෙන්න ඕනි කියන එක නෙමෙයි පොයින්ට් එක, සල්ලි ආවේ කොහොමද කියන එක. ඉතින් ඕක හොඳට ඔළුවේ තියාගන්න. සල්ලි අවුරුදු ගණන් පරණ වුණාට වැඩක් නැහැ. ඒ සල්ලි ඔයාට ආව විදිය පෙන්වන්න බැරි නම්. ඊට පස්සේ ඔයා දැන් මේකට පෙන්වන ડોකියුමන්ට්ස් මොනම ડોකියුමන්ට් එකක් හරි සිංහලෙන් තියෙනවා නම් ඒක අනිවාර්යෙන් ඉංග්‍රීසි වලට ට්‍රාන්ස්ලේට් කරලා පෙන්වන්න ඕනේ. එතකොට සිංහල ඔරිජිනල් ડોකියුමන්ට් එක ප්ලස් ඉංග්‍රීසි ට්‍රාන්ස්ලේෂන් එකත් ඇටච් කරන්න ඕනේ. එතකොට මේ ට්‍රාන්ස්ලේට් එක ට්‍රූ කොපි කරන්න ඕනේ දහනවා. එතකොට මේක ෆොරින් මිනිස්ටර් සර්ටිෆයි කරන්න ඕනේ දහනවා. එහෙම අවශ්‍ය නැහැ. ඔයාගේ ඔරිජිනල් ડોකියුමන්ට් එක කියව ගන්න බැරි නිසා තමයි ට්‍රාන්ස්ලේෂන් එකක් දාන්නේ. ඒක ට්‍රූ කොපි වෙන්න එහෙම අවශ්‍යතාවක් නැහැ.
ඊළඟ එක තමයි ඔයාට ඕනම methods ප්‍රමාණයක් මේකට යූස් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාගේ සල්ලි ඔයාට ජුවලරි සේල් එකකින්, ඊළඟට ඔයාගේ සැලරි සේවිංස්, ඊළඟට ඉඩමක් විකුණපු සල්ලි, ඔය විදිහට methods කීපයක් වුණත් පාවිච්චි කරලා සම්පූර්ණ මුදල හදලා පෙන්වන්න පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. නමුත් පුළුවන් තරම් උත්සාහ කරන්න පෙන්වන methods ප්‍රමාණය අඩුවෙන් පෙන්වන්න. මොකද එතකොට එතන හැදෙන documents ප්‍රමාණය අඩුයි. එකක් එක ඔයාගේ මනසට ලොකු නිදහසක් සහ බලන visa office එකටත් ඒක ලේසි. ඊට පස්සේ තව දෙයක් තමයි ඔයා මේ documents ටික funds පෙන්වන documents ටික සම්පූර්ණ එක ෆයිල් එකක් විදිහට තමයි අපි attach කරන්න ඕනේ. ඒ ෆයිල් එකේ උඩින්ම දාන්න ඔයා මොන විදිහටද මේ සල්ලි හොයාගත්තේ කියලා පොඩි clarification note එකක්. ඒ කියන්නේ දැන් උදාහරණයක් විදිහට මම ලෑන්ඩ් සේල් එකක්, ඊළඟට ජුවලරි සේල් එකක්, සැලරි සේවිංස් කියන මෙතඩ් තුනින් තමයි සල්ලි පෙන්වුවේ. එතකොට මම ඒක උඩින් පොඩි නෝට් එකක් දැම්මා. මගේ ලෑන්ඩ් සේල් මගේ හස්බන්ඩ්ගේ නමට තිබ්බ ඉඩමක් විකුණලා මෙච්චර ගාණක්, ඊළඟට ජුවලරි සේල් එකකින් මෙච්චර ගාණක් සහ සැලරි සේවිංස් වලින් මෙච්චර ගාණක් මම පෙන්වුවා කියලා කියලා ඊළඟට තමයි ඩොකියුමන්ට්ස් ටික ඇටෑච් කරේ. හරි. ඊළඟට ලෑන්ඩ් ප්‍රධාන විදි ටික, කියන්නේ මොන මොන ක්‍රමවලින්ද අපි පෙන්වන්නේ කියලා හිතුවොත් ඔයාට පුළුවන් ලෑන්ඩ් සේල් එකකින් සල්ලි පෙන්වන්න, ඊළඟට වෙහිකල් සේල් එකකින් පෙන්වන්න, එහෙම නැත්නම් ජුවලරි සේල් එකක්. මේ ජුවලරි සේල් එක පොඩක් අන්කොමන් වෙන්න පුළුවන්. මොකද අපි කැනඩා ඔස්ට්‍රේලියා වගේ කරනවා නම් මම අහලා නැහැ කවුරුත් ජුවලරි සේල් එකක්කින් පෙන්නනවා කියලා. නමුත් ෆින්ලන්ඩ් වලට ජුවලරි සේල් එකකින් පෙන්වන්න පුළුවන් සහ මමත් ඒ විදිහට පෙන්නවා. මොකද මට උනේ මම ලෑස්ති කරන් ඉඳපු සල්ලි ප්‍රමාණය අකවුන්ට් එකට දැම්මට පස්සේ ඩොලර් එක ආපහු වැඩි වුණා. එතකොට මට ආයි තව සල්ලි ප්‍රමාණයක් මදි වුණා සහ මම බය වුණා වීසා එක කරන කාලේ වෙනකොට තව ටිකක් මේක රේට් එක උඩ ගිහින් තිබුණොත් මොකද කරන්න කියලා. මට ටිකක් කට් ඔෆ් එකට වඩා වැඩිපුර පෙන්වන්න ඕන වුණා. එතකොට මං කරේ ජුවලරි සේල් එකකින් ඉතුරු සල්ලි ආයි අකවුන්ට් එකට ඇඩ් කරා. ඊළඟට සැලරි සේවිංස්, ඊළඟට ග්‍රැටිවිටි, ETF, EPF, එතකොට FD withdrawal, ඔය වගේ විවිධ ක්‍රම තියෙනවා. මේ ටිකක් කොමන් දේවල් ටික. එතකොට ඔයා ලෑන්ඩ් සේල් එකක් කරනවා නම් ඔයාට ඕනේ ඩොකියුමෙන්ට්ස් මොනවද කියලා හිතුවොත් දැන් ගොඩාක් අය හිතනවා ලොකු ඩොකියුමෙන්ට් ප්‍රමාණයක් මේකට ඕනේ කියලා. නමුත් එහෙම නැහැ. ලෑන්ඩ් සේල් එකක් ඔයා ඇත්තටම ඔයාගේ ඉඩම ඇත්තටම ඔයා කාට හරි විකුණුවා නම් එතනදී ඔයා හරියටම පෙන්වන්න ඕනේ අත්‍යවශ්‍ය ඩොකියුමෙන්ට් එක තමයි එක්ස්ට්‍රැක්ට් එක. එක්ස්ට්‍රැක්ට් එක කියන්නේ සිංහලින් කිව්වොත් පත්තිරුව. මේක ගන්න පුළුවන් ලෑන්ඩ් රෙජිස්ට්‍රි එකෙන්. ඉතින් මේ පත්තිරුව කියන එකේ තියෙනවා මේ ඉඩම කාගේ නමටද මුලින් තිබ්බේ, ඒක කීයකටද විකුණන්නේ, සහ කවද්ද විකුණන්නේ, දැන් කාගේ නමටද තියෙන්නේ කියන එක. ඉතින් එතකොට මේ එක ඩොකියුමෙන්ට් එක දැම්මහම ඒගොල්ලන්ට පැහැදිලි මේ ඉඩම ඔයාගේ හරි ඔයාගේ හස්බන්ඩ්ගේ හරි ඔයාගේ අම්මා තාත්තගේ හරි නමට තමයි තිබුණේ, දැන් මේක මේ කෙනාගේ නමට විකුණලා තියෙනවා කියන එක එතන පැහැදිලි. ඊට අමතරව ඔයාට ලෑන්ඩ් සේල්ස් ඇග්‍රීමෙන්ට් එක තියෙනවා නම් ඒකේ කොපි එකක් දාන්න පුළුවන්. නමුත් මෙතන තියෙන පොයින්ට් එක තමයි ඔයා ඇත්තටම ඉඩමක් විකුණුවොතින් මේ ලෑන්ඩ් සේල් ඇග්‍රීමෙන්ට් කියන එක ඔයාට නෙමෙයිනේ ලැබෙන්නේ. මේක ලෑන්ඩ් රෙජිස්ට්‍රි එකේ රෙජිස්ටර් වෙලා ආවට පස්සේ අලුත් අයිතිකාරයට තමයි මම දන්න තරමින් ඒක ලැබෙන්නේ. ඉතින් ඒක ඔයාගේ අතට එන්න විදිහක් නැහැ. ඒක නිසා ඒක අත්‍යවශ්‍ය නැහැ. මේ එක්ස්ට්‍රැක්ට් කියන එක දැම්මම හොඳටම ප්‍රමාණවත්. මම දැම්මෙත් එක්ස්ට්‍රැක්ට් එක විතරයි. දැන් මේ ලෑන්ඩ් එක ඔයාගේ ස්පවුස්ගේ නම් මේක අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාගේ පේරන්ට් කෙනෙක්ගේ නම්, කියන්නේ ස්පවුස්ගේ අම්මා තාත්තගේ හරි ඔයාගේ අම්මා තාත්තගේ හරි නම් ඉඩම පොඩි ලෙටර් එකක් දාන්න. මේ ඉඩම මම විකුණලා මේ සල්ලි මගේ දුවගේ, එහෙම නැත්නම් ලීලිගේ, එහෙම නැත්නම් පෑනගේ සහ ඒ දෙන්නගේ ලිවිං එක්ස්පෙන්සස් වලට, ෆින්ලන්ඩ් වල ලිවිං එක්ස්පෙන්සස් වෙනුවෙන් මේක මම විකුණලා මේ සල්ලි ඒගොල්ලන්ට දුන්නා කියලා. ඉතින් එතකොට තව පොයින්ට් එකක් තමයි ඔයාට පුළුවන් දැන් උදාහරණයක් විදිහට
ඔයාගේ හස්බන්ගේ තාත්තගේ සල්ලි නම් සමා සොරි ඔයාගේ හස්බන්ගේ තාත්තගේ ඉඩමක් විකුණලා එන සල්ලි නම් එතකොට මුලින්ම ඉඩම විකුණලා ඒ සල්ලි තාත්තගේ අකවුන්ට් එකට දාලා තාත්තගේ අකවුන්ට් එකේ ඒ සල්ලි වැටිච්ච දවසේ සහ ඒ ට්‍රාන්සැක්ෂන් ඒ සල්ලි ඔයාගේ අකවුන්ට් එකට ආයි මාරු කරලා එතකොට ඒ ට්‍රාන්සැක්ෂන් එකේ ෂීට් එක විතරක් ඒ කොලේ විතරක් ඇටෑච් කරන්න පුළුවන් මෙතනට. මේක අත්‍යවශ්‍ය නැහැ, මෙහෙම කරන්න පුළුවන් නම් හොඳයි. මාත් එහෙම කරා, මං හිතනවා තේරුණා කියලා. ඒ කියන්නේ මං ආයි කියන්න, හස්බන්ඩ්ගේ තාත්තගේ ඉඩමක් නම් ඉඩම අයිතිකාරයා තාත්තනේ. එතකොට ඉඩමක් විකුණුවාම ඒක කෙලින්ම ඔයාගේ අකවුන්ට් එකට එන්න පොසිබිලිටි එකක් නැහැනේ සාමාන්‍යයෙන්. ඉතින් අයිතිකාරයාටනේ සල්ලි දෙන්නේ. එතකොට ඔයාගේ තාත්තගේ අකවුන්ට් එකට, මේ හස්බන්ඩ්ගේ තාත්තගේ අකවුන්ට් එකට තමයි මුලින් සල්ලි වැටෙන්න ඕනේ. ඒ වැටුණු සල්ලි ඊළඟට තාත්ත තමයි ඔයාලගේ අකවුන්ට් එකට දාන්න ඕනේ. එතකොට ඒ ට්‍රාන්සැක්ෂන් දෙකම එක දවසේ හරි දවස් දෙකක් ඇතුළත හරි කරලා ඒ සල්ලි වැටිච්ච ට්‍රාන්සැක්ෂන් එක සහ ඒ වැටිච්ච සල්ලි ටික ආයි ඔයාගේ අකවුන්ට් එකට ට්‍රාන්ස්ෆර් වෙච්ච ට්‍රාන්සැක්ෂන් එක ඇටැච් කරන්න පුළුවන් නම් හොඳයි, අත්‍යවශ්‍ය දෙයක් නෙමෙයි. ඔය විදිහට තමයි ලෑන්ඩ් සේල් එක ඩොකියුමෙන්ට්ස් හැදෙන්නේ. ඊට පස්සේ මම තව කෙනෙකුට කතා කරා. එයා ඇත්තටම ලෑන්ඩ් සේල් එකක් කරලා තිබුණ නැහැ. නමුත් මොකද ඇත්තටම ලෑන්ඩ් සේල් එකක් කරනවා කියන්නේ ලෝය ගාස්තු යනවානේ, රජයේ මුද්දර ගාස්තු සහ ලෝය ගාස්තු කියන එක යනවා. දැන් මට 150,000කට 120,000ක් විතර ගියා. ඉතින් එතකොට ගොඩක් අය ඒක වියදම් කරන්න කැමති නැහැ, ඇත්තටම ලෑන්ඩ් සේල් එකක් කරන්න නැත්නම්. ඉතින් ඒ වෙනුවට වෙන කෙනෙක් තව කෙනෙක් පාවිච්චි කරලා තිබ ඔප්ෂන් එකක් මම ඔයගලන්ට කියන්නම්. මේකෙදි එයා කරලා තිබුණේ සේල්ස් ඇග්‍රීමෙන්ට් එකක් හදලා තිබුණා. එයා මේ ඉඩම තව කෙනෙකුට විකුණනවා සහ ඇඩ්වාන්ස් එකක් ගන්නවා මේ දිනේට. ඒ කියන්නේ එයා මේ ඉඩම 180,000කට කෙනෙක්ට විකුණනවා, 130,000ක ඇඩ්වාන්ස් එකක් ගන්නවා මාස 6ක් මාස 8ක් ඇතුළත ඉතුරු ටික පේ කරන්න ඕනේ කියලා. එතකොට අර 130,000 තමයි එයා ෂෝ මනී වලට එකතු කරලා තිබුණේ. එතකොට වෙන්නේ මේ සේල්ස් ඇග්‍රිමෙන්ට් එක ලෑන්ඩ් රෙජිස්ට්‍රි එකේ රෙජිස්ටර් කරන්න පුළුවන්. එතකොට ඔය රජයේ ගාස්තු මුද්දර ගාස්තු කියන ඒවා යන්නේ නැහැ. මේක ලෑන්ඩ් රෙජිස්ට්‍රි එකේ රෙජිස්ටර් කරාම වෙන්නේ. මේක අර ඇත්තම ලෑන්ඩ් සේල් එකක් වගේ ගවර්මන්ට් බොඩි එකකින් රෙජිස්ටර්ත් වෙනවා. ඊළඟට මේකට වාට මුද්දර ගාස්තුවක් ගිහිල්ලත් නැහැ. මට පෙන්වන්න ඕන අවශ්‍ය ගන්න මෙතනට දාලා පෙන්වන්නත් පුළුවන්. ඉතින් ඒතර මතක තියාගන්න, ඔයා සම්පූර්ණ ඉඩමේ වටිනාකම් විදිහට 180,000ක් දාලා ඔයා ඇඩ්වාන්ස් එක විදිහට 130,000 ගත්ති කියලා මේ සේල්ස් ඇග්‍රිමෙන්ට් එකේ දැම්මෝතින් ඔයාට පෙන්වන්න පුළුවන් ෂෝ මනි වල 130,000. ඊට පස්සේ ඒක පෙන්නලා එතකොට මාස 8ක් හරි 9ක් හරි ඩියුරේෂන් එක දැම්මහම මේක ඔටෝ කැන්සල් වෙනවා. හරි ගනුදෙනුවක් ඕගොල්ලෝ අතර උනේ නැත්නම්, ඒ කියන්නේ ආයි ඉඩම රෙජිස්ටර් උනේ නැත්නම් අලුත් කෙනාගේ නමට ඒක ඔටෝ කැන්සල් වෙනවා. ඔය ඊළඟ ඔප්ෂන් එක මේක ඇත්තටම ඉඩමක් විකුණන්න නැති කෙනෙකුට කරන්න තියෙන ඔප්ෂන් එකක්. එතකොට මිස් අන්ඩර්ස්ටෑන්ඩ් කරන්න එපා, මම මේ ඔගලන්ට ඉල්ලීගල් විදි කියලා දෙනවා නෙමෙයි. මේක ඇත්තටම ලීගල් ක්‍රමයක්. ඒ කියන්නේ අපි මේක ගවර්මෙන්ට් ඔතොරිටි එකක රෙජිස්ටර් කරන නිසා හැමතිස්සෙම අපි බලන්න ඕනේ ගවර්මෙන්ට් සීල් එකක් එක්ක ඩොකියුමන්ට් එකක් සබ්මිට් කරන්න. ඒක අපේ ඇඟට සේෆ්. හරි, ඊළඟ එක වෙහිකල් සේල් එක. වෙහිකල් සේල් එක කරනකොට ඕන වෙන්නේ කාර් සේල් ඇග්‍රීමෙන්ට් එකයි CR බුක් කොපි එකයි. ඉතින් සමහරු අහනවා මේක ට්‍රාන්ස්ෆර් වුණාට පස්සේ අලුත් කෙනාගේ නමට තියෙන්නේ කොහේද? නැහැ, ඒ දේවල් ඕනේ නැහැ. මොකද වෙන කෙනෙක්ට අපි දෙයක් විකුණනට පස්සේ එයාගෙන් ඒක එහෙම එයාට ඒ එක එනවා මිසක් ඒක අපිට ලැබෙන්නේ නැහැනේ. ඉතින් එහෙම එකක් අවශ්‍ය නැහැ. ඔයාගේ හරි අයිතිකාරයාගේ නම පේන විදිහට CR බුක් කොපි එකයි සේල්ස් ඇග්‍රිමෙන්ට් එකයි තිබුණාම මේකට ඇති. ඔය තමයි ප්‍රධාන විදි දෙක, කට්ටිය පෙන්නන සල්ලි සහ ඩොකියුමෙන්ට්ස් මොනාද මොනාද කියලා ඔළුවේ වැඩ කරන. ඊළඟ එක ජුවලරි සේල් වලින් ඕගලන්ට සල්ලි පෙන්වන්න පුළුවන්. මේක
කොච්චර ගානක්ද කියලා හිතුවොත් එහෙම ලිමිට් එකක් නැහැ. මම දන්න කෙනෙක් සම්පූර්ණ ගානම ජුවලරි සේල් එකකින් පෙන්නවා. ඉතින් යාට කිසිම ප්‍රශ්නයක් වෙලා තිබුණ නැහැ. මමත් ජුවලරි සේල් එකකින් ලක්ෂ 15ක් විතර පෙන්නවා. එතකොට මට ආව ප්‍රධාන ප්‍රශ්නේ තමයි ජුවලරි සේල් එකක් කියලා ගත්තාම දෙන්නේ පොඩි කොලයක් නිකන් බිල් එකක් වගේ කඩේක ලියන බිලක් වගේ කොලයක් දෙන්නේ. ඉතින් මේක පිළිගනීද කියලා මගේ ඔළුවේ වැඩ කරා. ප්‍රශ්නයක් නෑ, ඒක පිළිගත්තා. ඉතින් සමහර ජුවලරි බිල්වල ගහලා තියෙනවා සිංහලෙන් තියෙන එකම යටින් ඉංග්ලිෂ් වලිනුත් ගහලා තියෙනවා. සහ ඒගොල්ලන් ඉංග්ලිෂ් වලින් ලියලා දෙන්න පුළුවන් ආවිකුණපු බඩුව මොකද්ද කියලා. එතකොට ග්‍රෑම් කියන එක සිංහලෙන් ග්‍රෑම් කියලා තියෙනවනේ, යටින් ග්‍රෑම් කියලා GM හරි ඒ විදිහට ඉංග්ලිෂ් වලින් තියෙන ජුවලරි සේල් බිල්සුත් තියෙනවා. සමහර ඒවා තනිකරම සිංහලෙන් තියෙන බිල්සුත් තියෙනවා. ඉතින් එහෙම ඉංග්‍රීසියෙන්නුත් පෙන්නලා තියෙන බිලක් නම් ඒකේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි සිංහලෙන් තියෙන බිලක් නම් ඔයා මේකට ට්‍රාන්ස්ලේෂන් එකක් දාන්න, කොහෙවත් සර්ටිෆයි කරන්න අස්සම් කරන්න මොකුත් අවශ්‍ය නැහැ. අර සිංහල එක කියව ගන්න බැරි නිසා තමයි ඉංග්ලිෂ් එකක් අපි දාන්නේ. හරි, ජුවලරි සේල් එක කතා කරන්න තියෙන්නේ ඕක. හැබැයි තව පොයින්ට් එකක් තියෙනවා. ඕගොල්ලන් පවුනින් ගැන හිතනවා නම්, ඒ කියන්නේ උගස් තියලා සල්ලි පෙන්නනවා කියලා හිතනවා නම් මං ඒ ඔප්ෂන් එක රෙකමෙන්ඩ් කරන්නේ නැහැ. මොකද ඔයාට රත්තරන් බඩු උගස් තිබ්බා කියලා බැංකුවෙන් දෙන රිසිට් එකක් පෙන්වුවොත් එතන අනිත් පැත්තට ආයි ඩවුට් එකක් එනවා. මේක බේරගන්නේ කොහොමද කියන එක. මොකද උගස් තියනවා කියන්නේ සම්පූර්ණයෙන් විකුණනවා නෙමෙයි, ඔයා කවදාරි ආයෙක ගන්නවා කියන එක තමයි එතනින් අදහස් වෙන්නේ. ඉතින් එතකොට ආයි ඒ සල්ලි ඒකට දායිද කියන ඩවුට් එක එන්න පුළුවන්. ඒක නිසා මම ඒ උගස් තියනවා කියන මෙතඩ් එක රෙකමෙන්ඩ් කරන්නේ නැහැ. ඊළඟට සැලරි සේවිංස්. සැලරි සේවිංස් කියන්නේ ඔයාට පුළුවන් යම් කිසි ගාණක් ලක්ෂ 10ක් 15ක් ඒ වගේ ගාණක් ඔයාගේ සැලරි එකෙන් ඔයා ඉතුරු කරගත්තු සල්ලි කියලා පෙන්වන්න. ඉතින් මෙතනදී මට මේ ගාන මෙච්චර ගානයි පෙන්වන්න පුළුවන් කියලා ඔයගලන්ට හරියටම කියන්න බෑ. ඔයගලන් පොඩ්ඩක් ජෙනරල් නොලෙජ් එකකින් හිතලා බලන්න ඕනේ තමුන්ට ලැබෙන සැලරි එක සහ ඒ සැලරි එකේ වැඩ කරපු කාලය මත සාමාන්‍යයෙන් මිනිස්සෙක්ට ඉතුරු කරගන්න පුළුවන් කියලා පෙන්වන්න පුළුවන් ගාන තමයි මෙතනදී අපි පෙන්වන්න ඕනේ. ඉතින් සැලරි සේවිංස් වලින් පෙන්නනවා නම් ඔයාට පෙන්වන්න තියෙන ડોකියුමන්ට්ස් තමයි ඔයාගේ කන්ෆර්මේෂන් එකක් ඕනේ. කියනවා මේ දිනේ ඉඳන් මේ සැලරි එකට වැඩ කරනවා කියලා ඔයා වැඩ කරන තැනින් දෙන ලෙටර් එකක්. ඊළඟට මාස 3ක හරි 6ක හරි සැලරි ස්ලිප්ස්. ඒකට එච්චරයි අවශ්‍ය වෙන්නේ. ඉතින් ග්‍රැටිවිටි, ETF, EPF වගේ දේවල් ඊළඟ කාරණාව. ඉතින් මේවා ඔයාගේ වෙන්නත් පුළුවන්, ඔයාගේ අම්මා තාත්තාගේ වෙන්නත් පුළුවන්. නිසාමනේ ETF EPF වගේ නම් ගොඩක් වෙලාවට අපේ අම්මලා තාත්තලාගේ ඒවානේ. එතකොට ඊට අදාළ ડોකියුමන්ට්ස් තියෙනවා. ඒ කියන්නේ ETF EPF එයා ගත්ත ඒවා, එයාට ඒක බැංකුවට වැටිච්ච ඒවා, ඒ දේවල් පෙන්වන්න. මේවට කිසිම විදිහකින් බොරු ડોකියුමන්ට්ස් හදන්න යන්න එපා. මොකද ඒගොල්ලන්ට තේරුනෝතින් බොරු ඩොකියුමෙන්ට් සබ්මිට් කරනවා කියලා එකක් වාගේ වීසාක රිජෙක්ට් වෙන්න පුළුවන්. අනිත් එක ඒගොල්ලන් ඒක දැන් ලංකාවේ කෙනෙක් නම් ඒගොල්ලන් ඒක සලකන්නේ ශ්‍රී ලංකන්ස්ලා කියලා. ඊට පස්සේ එතනින් පස්සේ එන්න ඉන්න හැම ශ්‍රී ලාංකිකයෙකුටම ඒ ගැටලුව මතුවෙන්න පුළුවන්. ඒ මයින්ඩ් එකෙන් එයාලා දිහා බලන්න පුළුවන් මේ බොරු ඩොකියුමෙන්ට් සබ්මිට් කරන ජාතියක්. මේගොල්ලන්ගේ ડોකියුමන්ට්ස් හොඳට චෙක් කරන්න ඕනේ කියන තැන ඉඳන් ඒගොල්ලන් වැඩ කරන්න පටන් ගන්න පුළුවන්. ඉතින් කොයිම වෙලාවකවත් බොරු ડોකියුමන්ට්ස් හදන්න යන්න එපා. හැමතිස්සෙම පුළුවන් තරම් ගවර්න්මන්ට් බොඩි එකකින් මේ සීල් එකක් හරි තියෙන ડોකියුමන්ට් එකක් සබ්මිට් කරන්න බලන්න. අවශ්‍ය තැන්වලදී මම මේ කියන්නේ දැන් vehicle sale එකක් වගේ නම් එහෙම කරන්න බැහැනේ. ඉතින් එහෙම ඊට පස්සෙ හදන්න යන්න එපා. ග්‍රැටිවිටි. ඊළඟට ආයි FD withdrawal එකක් පෙන්නනවා. මේකෙදි FD එක අවුරුදු කීයක් හරි පරණයි නම් FD එක කඩලා ඒක ඔයාගේ account එකට ආවා කියලා පෙන්නන්න පුළුවන්. බැංකකින් ලෙටර් එකක් ගන්න මේ FD එක withdraw කරලා savings account එකට දානවා කියලා. ඒකෙදි එච්චරයි. හැබැයි FD එක ආව විදිය පෙන්වන්න පුළුවන් නම් හොඳයි. කියන්නේ මාස ගොඩක් ළඟ නම් අනිවාර්යෙන් ආව විදිය පෙන්වන්න. FD එකට සල්ලි ආවේ කොහොමද කියලා පෙන්වන්න. හරි, ඉතින් ඔය ටික තමයි කියන්න තියන්නේ ෆන්ඩ්ස් සම්බන්ධ ડોකියුමන්ට්ස් වලදී.
තව දෙයක් තමයි ෆන්ඩ්ස් පෙන්නනකොට මට ආව ප්‍රශ්නේ. දැන් මේ අපි සල්ලි අකවුන්ට් එකට දැම්මට පස්සේ අර මම මේ ෆන්ඩ්ස් පෙන්වේ ඩොලර් එහෙම එහෙ වෙන පීක්ම කාලේ. ඉතින් එතකොට ඩොලර් රේට් එක දවසින් දවස වැඩි වෙන්න ගත්තා. ඒකම යුරෝ රේට් එකත් වැඩි වුණා. එතකොට මට තිබ්බ ප්‍රශ්නේ කොයි රේට් එකද අපි ගන්න කියලා. එතකොට සමහර අය මට කිව්වා ඒගොල්ලෝ චෙක් කරන්නේ ඔයා බැංක් ස්ටේට්මන්ට් සබ්මිට් කරලා තිබ්බ බැංක් එකේ වෙබ්සයිට් එකේ තියෙන රේට් එක කියලා. එතකොට තවත් අය කිව්වා Google එකේ ගැහුවාම එන රේට් එක කියලා. ඊට පස්සේ ආයි තව සමහරු කිව්වා සෙන්ට්‍රල් බැංක් එකේ දාලා තියෙන රේට් එක කියලා. ඉතින් මට අදටත් හොයාගන්න බැරි වුණා මොන රේට් එකද ඒගොල්ලන් බලන්නේ කියන එක. ඒක කොහෙවත් මෙන්ෂන් කරලවත් ඒක හොයාගන්න විදිහක්වත් අපිට නැහැ. නමුත් මොකද දැන් අර Google එකේ ගැහුවාම එන රේට් එක සහ බැංක් එකේ මගේ මං අදාළ බැංක් එකේ රේට්ස් බැලුවහම ලොකු ඩිෆරන්ස් එකක් තිබ්බා. ඉතින් එතකොට හොඳම ඔප්ෂන් එක තමයි පුළුවන් තරම් වැඩිපුර ටිකක් දැන් කට් ඔෆ් එකට තියන්න එපා. මොකද ඔයාට පෙන්වන්න ඕනේ 180යි නම් ඔයා හරියටම 80ක් දශමයට පෙන්වන්න එපා. අඩු තරමේ 185ක් 86ක්වත් පෙන්වන්න. එහෙ ඩොලර් එහෙ මෙහෙ වීමකදී එතකොට ඔයාට එක හොඳයි. මොකද නැත්තම් ආයි සල්ලි දාන්න වෙනවා. සල්ලි දාලා ආයි ස්ටේට්මන්ට් අරගෙන ආයි සබ්මිට් කරන්න වෙනවා. ඉතින් ඒක කරදරයක්. ඒකත් මට කියන්න හිතුණා ඔයගලන්ට. ඒකත් මට ආව ප්‍රශ්නයක්. හැබැයි උත්තරේ මට ඒකට හොයාගන්න බැරි වුණා. ඉතින් මං කළේ ලොකු ගාණක් මම නම් 115ක් විතර වැඩිපුර තියලා පෙන්නවා. එච්චර අවශ්‍ය නැහැ. මොකද මං එහෙම කරේ අර ඩොලර් ප්‍රශ්නේ නිසා. ඉතින් පොඩි ගාණක් හරි වැඩියෙන් තියලා පෙන්නන්න. තව මොනවා හරි ඔයගලන්ට දැනගන්න දෙයක් තියෙනවා නම් යටින් කමෙන්ට් කරන්න. තව දෙයක් මට කියන්න ඕනේ. ගොඩක් අය මගේ කන්ටැක්ට් ඩීටේල්ස් ඉල්ලලා තිබුණා. ඇත්තටම මම දැක්ක කමෙන්ට්ස් වල එහෙම කියලා තියෙනවා. ඉතින් මමත් දැන් මේ කාලේ යන්න රෙඩි වෙන ගමන් ඉන්නේ. ඇත්තටම ගොඩක්ම ළඟයි. ඉතින් මම ඇත්තටම යුනිවර්සිටි එකේ ලැංග්වේජ් කෝස් එකකුත් පටන් ගන්න තියෙනවා. මේ හැමදේම එක්ක මට එක එක්කෙනාට 1x1 උදව් කරන්න කාලයක් නැහැ. ඉතින් මම පුළුවන් තරම් වීඩියෝස් වලින් පුළුවන් තරම් ටොපික්ස් කවර් කරන්නේ ඒක නිසා. ඇත්තටම මම මේ චැනල් එක පටන් ගන්න හේතුවෙත් මං වීසා එක ගොඩක් කලින් කරගත්තු එක්කෙනෙක් නේ. එතකොට ගොඩක් අය මගෙන් කෝල් කරලා කොහොමද මේක මෙහෙ කොහොමද කරන්නේ තනියෙන් කරගන්නේ කොහොමද ඔය කියන විදිහට ගොඩ දෙනෙක් කෝල් කරලා විස්තර ඇහුවා. ඉතින් මං ඒ හැමෝටම විස්තර දුන්නා සහ අපි කීප දෙනෙක් උදව් කරා. මොකද මටත් කෙනෙක් තමයි තනියෙන් මේක කරගන්න කියලා මාවත් එන්කරේජ් කරේ. ඒ විදිහට හුඟ දෙනෙකුට ඕක කරගන්න අපි උදව් කරා. ඉතින් මට හිතුණා සහ ඒ අයම තමයි මට කිව්වේ මෙහෙම YouTube channel එකක් කරලා වීඩියෝස් දාන්න කියලා. ඒකෙන් තමයි මම එක පටන් ගත්තේ. ඉතින් මට කියන්න ඕනේ එහෙම හැමෝවම personally contact කරන්න බැරි එකට sorry. හැබැයි මම හැම comment එකටම reply කරනවා. ඉතින් comment එකක් දාන්න උගලන්ට මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ෆන්ඩ් සම්බන්ධයෙන් තිබ්බ ගොඩාක් පොයින්ට්ස් විසඳෙන්නේ නැති කියලා මම හිතනවා. තව මොන හරි තියෙනවා නම් යටින් comment කරන්න. මම දන්න දෙයක් නම් මම කියන්නම්. මේ ඔක්කොම වීසා සක්සස් වෙච්ච අයගේ ඒවයන් තමයි. කවුරුත් වීසා එක ඔන් ගොයින් හරි පෙන්ඩින් හරි කෙනෙක්ගෙන් නෙමෙයි, සක්සස් වෙච්ච අයගේ ඩීටේල්ස් අරගෙන තමයි මේ වීඩියෝ එක කරේ. ඉතින් ආයි මතක් කරනවා ඔයා අලුත් නම් channel එකට subscribe කරන්න, like කරන්න, comment කරන්න. ඉතින් ඔයාලගේ comments මට ගොඩක් වටිනවා. thank you දිගටම රැඳිලා ඉන්නවට. ඔයාලට wish කරනවා ඔයාලගේ Finland journey එකත් success කරගන්න ලැබෙන්න කියලා. ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු.